අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වෙනුරි ගින්නලිය මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත රටට ආදරය කරන්නන්ගෙන් රට ගොඩනැගිය හැකි බව ජනපති පවසයි මන්නාරම සමූහ මිනිවලේ කැණීම් අත්හිට වේ උෂ්ණත්වයේ ඉහළට කාලගුණෙන් ජනතාවට උපදෙස් ලෝකය සමග ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුල ඇති කිරීමේ වගකීම තම රජයේ බාරගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් ප්‍රදානය කිරීමේ උත්සවය අමතනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියි මෙම උත්සවය පැවැත්ුණේ අරලීගහ මන්දිරයේදී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරූ 3000ක් පමණ මෙහිදී ඩිප්ලෝමා සහතික ලැබුවා අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මෙම පත්වීම් ලැබුවන් ගුරුවරුන් ලෙස එක්වීමත් සමග අධ්‍යාපන ඩිප්ලෝමා ධාරීන් 80000ක් පමණ ගුරු වෘත්තියේ යෙදී සිටිනවා මෙම වසර අවසන් වන විට එම සංඛ්‍යාව 90000 දක්වා වැඩි කිරීම රජයේ අරමුණයි මෙවන විට පුහුණු ගුරුවරුන් ගොඩනැගිලි පහසුකම් සෞඛ්‍ය ආරක්ෂාව නව තාක්ෂණය සහ 13 වසරක අනිවාර්ය අධ්‍යාපනයේ වැනි පහසුකම් රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සඳහා ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි මේ රටේ අධ්‍යාපනය දියුණු කරනවා නම් පළමුවෙන්ම ඕනේ හොඳ ගුරුවරු. ගුරුවරු නැතුව අධ්‍යාපනය දියුණු කරන්න බෑ. මේ ඩිප්ලෝමාව ගත් එක ඉගෙනීමේ අවසාන නෙමෙයි ආරම්භය හැටියට සැලකන්න. දෙවනි පියවර තිබුණේ අවුරුදු 13ක් අඛණ්ඩ අධ්‍යාපනය ලැබර දෙන්නේ. ඒක සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් විභාගයන් නෙමෙයි. සමහර අය තමන්ගේ විෂයානුව විශ්වවිද්‍යාල විෂයන් කරන්න, අනික් අය අනික් විෂයන් කරන්න. තුන්වෙනි කාරණේ තමයි විශේෂයෙන්ම පාසල් වලට උන ගොඩනැගිලි ලැබලා දෙන්න. එහෙනම් අපි ගොඩනැගිලි දැන් දීලා තියෙන්නේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න තියෙනවා. ඒ හතරවෙනි කාරණේ ආරක්ෂා කරන්න තමයි අපි සුරක්ෂා ආරම්භ කළා තියෙන්නේ. පස්වෙනි කාරණේ තමයි අලුත් තාක්ෂණය ලබලා දෙන්න. දැනට ස්මාර්ට් පන්ති කාමර අපි ආරම්භ කරලා තියෙනවා. ඒවා සාර්ථකයි. පළවෙනි ස්මාර්ට් විදුහල කුරුණෑගල විවෘත කරා. තව තියෙනවා විවෘත කරන්න. අන්න එතනින් තමයි මේ අත්හදා බැලීම ඉදිරියට ගෙනියන්නේ. අපි විශාල වැඩ කොටසක් අධ්‍යාපනය කරලා තියෙනවා. අනාගත අධ්‍යාපනයේක රාමුව හදලා තියෙන්නේ. වෙන කාටවත් කරන්න බැරුණ රාමුව අද හදලා තියෙන්නේ. ඒක ඉදිරියට ගෙනියන එක ඔබේ යුතුයකම. ජාත්‍යන්තර කාන්තා දිනේ වෙනුවෙන් ITN මාධ්‍යාලය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මේ ප්‍රධානතම වැඩසටහන ලියවරු 2019 විහාර මහදේවී උද්‍යානයේදී උත්කර්ෂවත්ව පැවැත්ුණා. ලියවරුන සජීවී වැඩසටහන ආරම්භ වූයේ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ITN මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී රසාංග හරිස්චන්ද මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද ඊට එක්ව සිටියා. ලියවරුන වැඩසටහනේ ප්‍රධානතම අංගය වූයේ ලිය අභිමන් සම්මාන පිරිනැමීමයි. ශ්‍රී ලංකාවේ පළමු සොලිසිටර් ජෙනරාල් වරිය මෙන්ම ප්‍රථම නීතිපතිනිය වූ ඊවා වනසුන්දර මහත්මියට මෙහිදී සම්මාන පිරිනැමුණා. ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිධාරිනියක වන ජාත්‍යන්තර සම්මානලාභී SV නානායක්කාර මහත්මියද සම්මාන ලැබුවා. ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉහළ තලයක වැජබෙන ශ්‍රියා ශාන්ති දිසානායක මහත්මියද සම්මානලාභීන් අතර වූවා. මෙවර කාන්තාවන්ට අමතරව පිරිමි පුද්ගලයෙකුද සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක්. ඒ තමන් විසූ ගොඩනැගිල්ල ගිනි ගන්නා අවස්ථාවේ දරුවන් තුන්දෙනා සහ බිරිඳගේ දිවි බේරා දුන් එන් රාම්රාජ් මහතායි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ජෛව විවිධත්ව පද්ධති තාක්ෂණිකංශයේ අංශාධිපතිනි ආචාර්ය රන්දිකා අංජලි ජයසිංහ මහත්මියටද සම්මාන පිරිනැමුණා. වෙස්මුහුණු කර්මාන්තයට කළ මෙහෙවර වෙනුවෙන් ප්‍රියදර්ශනී සිල්වා මහත්මියටත් ගෘහභාණ්ඩ නිර්මාණ කලාව වෙනුවෙන් AR ලක්මිනි මහත්මියටත් සම්මාන පිරිනැමුණා. ජේෂ්ඨ මාධ්‍යවේදිනියක මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන අනුලාද සිල්වා මහත්මියද මෙහිදී සම්මාන ලැබුවා. පළමුවෙනි නිත්‍ය රූපවාහිනී ඉදිරිපත් කරන්නිය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිෂ්පාදකවරිය ලෙස පිදුම් ලබන ස්වාධීන රූපවාහිනියේ හිටපු විධායක නිෂ්පාදිකාවක වන සුභාෂිනී හේමමාලා මහත්මියද මෙහිදී සම්මාන ලැබුවා. ලියවරුන ආරම්භක නිෂ්පාදිකාව වන්නේද සුභාෂිනී හේමමාලා මහත්මියයි.
අද මට සම්මානයක් දීලා දිරි ගැන්වීම ගැන කොහොම ස්තුතිවන්ත වෙනවා මේක මං gedare hitiyat මට හැමතිස්සෙම මතක් වෙන සම්මානයක් මේක 2005 ඉඳන්ම පටන් ගත්ත දී වරුණ මගේ ආයතනයේ දිනෙන් දිනම දියුණු වෙන්න කියලා මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන මම අද දවසේ මෙතනට පැමිණි සියලුම කාන්තාවන්ට ධෛර්යවන්තව තමාගේ ආත්ම ගෞරවය ආරක්ෂා වෙන ආකාරයෙන් කටයුතු කිරීමට අපි අපේ පරිසරය හදාගමුයි කියලා කියන ගමන්ම මව වරුන්ට මං එක हितलाुण කාන්තාවකට ගරු කරන්න පුළුවන් දරුවෝ ඉදිරි අනාගතයේදී හදා වඩා ගන්න අපේ පරිසරය හදා ගමු මේ අතර බ්‍රිතාන්‍යයේ හැරෝ නගරාධිපති වෙනුවෙන් මෙරටට පැමිණි කණ්ඩායමක් රෝසි සේනානායක මහත්මිය වෙත මෙහිදී සමරු තිළිණයක් පිළිගැන්වුවා ලීවරුණ වැඩසටහන තුලින් අද දවස පුරාම කාන්තාවන් සඳහා ඉවුම් පිහුම් රූපලාවන්‍ය ආදී විවිධ වැඩසටහන් පැවැත්වුණා මන්නාරම සමූහ මිනිවලේ කැණීම් කටයුතු යලි දැනුම් දෙනතුරු අත්විඳීමට මන්නාරම අධිකරණය නියෝග කළා මන්නාරම් සමූහ මිනිවලෙන් හමු වූ අස්ති කොටස් පිළිබඳ කාලනිර්ණ වාර්තාව මන්නාරම් අධිකරණය ඊයේ ප්‍රසිද්ධියට පත් කළා. කාබන් 14 පරීක්ෂාවට ලක් කෙරෙන අස්ති සාම්පල වසර 600කට වඩා පැරණි බවයි අනාවරණය වී තිබුණේ. එම වාර්තාව එළිදැක්වීමෙන් පසු මන්නාරම මහේස්ත්‍රාත් ටී සර්වණ රාජා මහතා නියෝග කළේ සමූහ මිනිවලේ කැණීම් කටයුතු తాවකාලිකව අත්හිටුවන ලෙසයි. ඒ අනුව එම කැණීම් කටයුතු සිදු කරමින් සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සේවකයින් ඉන් ඉවත්ව තිබෙනවා. ලබන 20 වෙනිදා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසු සමූහ මිලිවලේ කැණීම් කටයුතු සිදු කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති. මේ දක්වා සිදු කළ කැණීම්වලදී එම සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 342ක අස්ති කොටස් හමු වී තිබෙනවා. उत्तर पलात बोध समुद्र लबन विशिधाम बाब अमाते गावनी जैविक्रम पेरा महता पवसनवा पार्लिमेंट परिश्रे प्रति माध्यम वेदे अदहस्ताकमीन ए महता मे बाब किया सिटिया අපිට සංවිධාවක් උතුරු පළාතේ ආගම් වශයෙන් පමණක් නෙමේ ජාති වශයෙන් අපට ලොකු ශක්තිමත් සහෝදරත්වයක් අප අතර ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ පවත්වන සමුළුව වවුනියාවේ බෞද්ධ ජනතාවත් හින්දු ජනතාවත් අතර ලොකු සමගි ශක්තියක් ඇති කරන අවස්ථාවක් ඉදිරි මට කියන්න පුළුවන් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන මහත්වරුන්ද මිහිදී අදහස් පළ කළා සංහිඳියාව කියන වචනේ සමහර වෙලාවට මුහුණු පොතෙත් ජෝක් එකකට ගන්න. හැබැයි සැබෑ සංහිඳියාව මේ රටේ ජනතාවට දකින්න පුළුවන් මාර්තු මාසේ 29 වෙනිදාට ලෝකේටම සිංහල බෞද්ධයෝ මලේච්චයෝය දෙමළ ජනතාවගේ පාරම්පරික සහ සදාකාලික වෛරක්කාරයෝය ඒ වගේම මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ඇති වෙලා තියෙන්නේ ඒකමතිකත්වයක් නෙවෙයි කියලා පහුගිය යුගයේ පෙන්නපු සියල්ල මාර්තු 29 හවස මේ වැඩසටහන නිමා වෙනකොට නිමා වෙනවා ලෝකයට පෙන්වනවා මේ පරිවර්තනයේ වෙනස අපි කෙසේ යහපත්ව ජීවත් වෙමුද කියන ප්‍රශ්නය තමයි සියලු වාදවලට වඩා වැදගත් වෙන ප්‍රශ්නය මාක්ස් වාදය ව්‍යුහ වාදය පශ්චාත් නූතන වාදය පශ්චාත් ව්‍යුහ වාදය ඕනෑම වාදයක් විසින් ඇසිය යුතු සහ විසඳිය යුතු ප්‍රශ්නය කුමක්ද ඉක්බිති අපි කෙසේ යහපත්ව ජීවත් වෙමුද හෙට ඒකට අවශ්‍ය කරන පදනම තමයි සාකච්ඡාව. ඉතින් මේ බොදු සමුළුවේ අරමුණ ඇතැම් මාධ්‍ය විසින් ගොඩනගාගෙන තිබෙන දුර්මත සම්පූර්ණ සාවද්‍ය දේවල් අයින් කරලා කොහොමද අපි අපේ සංඝයා වහන්සේලාගේ ඕනෑපාකම් ධර්මයේ පිටුවනට අවශ්‍ය කරන ඕනෑපාකම් මොනවද කියලා සාකච්ඡා කරගැනීමට එම් නැත එකිනෙකාට සවන් දීමේ පළවෙනි පියවරයි. ගම්පිරළිය හා ළඟම පාසල හොඳම පාසල බැණ ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට මෙන්ම තරුණ තරුණියන්ගේ හෙට දවස වෙනුවෙන් මංපෙත් විවර කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. පිටබැද්දර ඩට්ලි සිරණායක විද්‍යාලයේ ඉදිකිරීම් කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පුංචි පුංචි තෑගි භෝග දීලා ඡන්දයක් දිනන අයවැයක් නෙවෙයි ඉදිරිපත් කරේ රටක් දියුණු වෙන අයවැයක් ඉදිරිපත් කරේ ගම්පෙරළිය වැඩසටහන යටතේ ගම්මානවල අස්වල් මුල්ලවල් කොම සංවර්ධනය වෙනවා ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඒකට මුදල් දීලා තියෙනවා තරුණ අයගේ දියුණුවට අලුත් ව්‍යාපාරිකයෝ බිහි කරන්න මේ රටේ ආර්ථික දියුණුවට හැමදේටම මෙහෙම මුදල් දෙන්න කළා
2017 වර්ෂයේ ඇති වූ ගංගොතුර තත්ත්වයේ හේතුවෙන් වැඩිම හානියක් සිදු වූයේ මෙම විද්‍යාලයටයි. මේ පිළිබඳ අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 700ක මුදලක් වෙන් කෙරුණා. ඒ යටතේ මෙම ඉදිකිරීම ආරම්භ කෙරුණේ. ඉදිරියේදී මෙම පාසල ජාතික පාසලක් වශයෙන්ද නම් කිරීමට නියමිතයි. විදුහල්පති මනෝජ් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රට ගොඩනගෙ හැක්කේ රටට ආදරය කරන පිරිසකගේ එකතුවකින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. කොළඹ විහාර මහදේවී එලිමහන් පීඨයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා දින සැමරුම් උත්සවය විහාර මහදේවී එලිමහන් පීඨයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මතින් තොර දේශයක් තුටින් පිරි කැදැල්ලක් යන තේමාව යටතේ පැවති සැමරුම් උත්සවයට කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටියා. විශේෂ කුසලතා ඇති දිරිය කාන්තාවන්ට කුසලාන හා සහතිකපත් පිරිනැමීම සිදුවුණේ ජනාධිපතිතුමා අතින්. අද දවස කාන්තාවන්ගේ දවස. ඇයි කාන්තා දිනයක් නම් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඊට හේතුව තමයි සොයන්නට ඕන. අපිට වඩා ඉහළ ආර්ථිකයක් තියෙන මහා ධනේශ්වර රටවල්වල කාන්තාවන් අපේ රටවල්වලට වැඩිය සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට වැඩිය දැඩි පීඩාවන්ට සහ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. උපතේ සිට මරණය දක්වා පොදු ප්‍රවාහන සේවා බස්රිය දුම්රිය කාර්යාල දුම්රිය මේ සෑම තැනම කාන්තාව කාන්තාවක් විදිහට හිංසාවට ලක් වෙනවා. ඒ කායික වශයෙන් වෙන්න පුළුවන්, ඒ මානසික වශයෙන් වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්න ලෝකයේ සෑම රටකම තිබෙන නිසා තමයි කාන්තාවන්ට වෙනම දිනයක් වෙන් කරලා සිය කාන්තා හඬ අවදි කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයම ලෝකයේ සියලු රටවල් වලට සිය ප්‍රතිඥාව මගින් දීලා තිබෙනවා. මේක කාන්තාවන්ගේ සුහද සාදයක් නෙවෙයි මේ දවස. මේක ලන්ච් එකක් නෙවෙයි, මේක ඩිනර් එකක් නෙවෙයි. මේක ෂැම්පේන් බියර් බොන සාදයක් නෙවෙයි. කාන්තාවට මේ රටේ වගේම ලෝකේ බොහෝ රටවල් වල බරපතල පීඩා සහ හිංසාකාරී තත්ත්වයන් තියෙන නිසා මේ දිනේ වෙන් කළා තියෙන්නේ. මද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ වැටලීම් අංශයේ කාන්තා පොලිස් පරීක්ෂක නිලුකා පෙරේරා මහත්මිය තාරකා විද්‍යාව පිළිබඳ දස්කම් දැක්වූ දිල්රුක්ෂී සඳරේකා කුමාරසිංහ මෙනවිය ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී සහතික හා කුසලාන ලබා ගත්තා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙහිදී අදහස් දැක්වුවා. ලෝකයට ප්‍රථම වතාවට කාන්තා අගමැතිනියක් බිහි කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන්. ලෝකයට ප්‍රථම කාන්තා විධායක ජනාධිපතිනියක් බිහි කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකාවේ කාන්තාවට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙනවා. යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීමට සටන් කරපු සෑම අවස්ථාවකම ඒ තරම් කාන්තාවට විමුක්තියක් නොලැබුණ වෙලාවකත් ශ්‍රී ලාංකීය කාන්තාව පිරිමින් සමග උරින් උර ගැටි ඒ නිදහස් සටනේ සම්බන්ධ වුණා, නායකත්වය ගත්තා. මහජන නියෝජිතයින් රැසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ සමාජිකාවන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අයවැය විවාදයේ තුන්වන දිනේ අදයි මැති ඇමතුරුන් කිහිප දෙනෙකුම විවාදයට එක්වමින් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. නොයෙක් නොයෙක් සංදර්ශන පැවැත්වුවේ නැති වුණාට බුද්ධාගම ආරක්ෂා විය යුතුයි කියන එක අපේ ව්‍යස්ථානුකූලව අපි පිළිඅරන් තියෙනවා. ප්‍රමුඛත්වයේ දිය යුතුයි. බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා විශාල මුදල් ස්කන්ධයක් වෙන් කළා තියෙනවා. හැබැයි ඉතින් අපට අර පහුගිය දවස්වල අපි දැක්ක මාධ්‍යයෙන් උපන්දින සාදයක් පවතිනවා. ඒ උපන්දින සාදයේ ප්‍රධානම උත්සව හිටියේ විපක්ෂ නායකතුමා සහ තමුන්නාසලගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා. ඒ කාමසුකල්ලුකා නියෝගයේ කෙළවරටම ගිය උපන්දින සාදයක්. ඒකේ තිබුණා තෑගි භෝග ඒ ණයට දෙන්න පැක් කළා. මම දැක්කා ලුයි විටෝන් කියලා ඉවල්ලා තියෙනවා වෙළඳ භාණ්ඩ නාමයක්. ඒ නාමය තමයි ලෝකයේ තියෙන මිල අධිකම වෙළඳ භාණ්ඩවල නාමය. ඒ ලුයි විටෝන් කියන ඩෙනිම් කලි සමක් ගත්තොත් ලක්ෂ 2ක් විතර වෙනවා. අපට වාසනාව තිබුණ නැහැ. ඉතින් ඒවා ටිකක් අත ගාලවත් වෙන්න. මොකද මේ රටේ ජනතාවට සාමාන්‍ය ජනතාවට ලුයි විටෝන් වලින් සාද දාන්න බෑ. උපන්දින සාද පවත් ගන්න බෑ. මේ අයවැලේකන තුල කිසිම වචනයක් නැහැ. මේ රටේ දැවෙන ප්‍රශ්නයක්. ලක්ෂ 40ක් මේ රටේ ඉන්නවා යැපුම් මට්ටමේ ගොවියා. මේ කන්නේ පාඩුනොත් ලබන කන්නේ ජීවත් වෙන්න බෑ. එයාගෙන මොකුත් නැහැ මේකේ. පාරිභෝජන අයවැලේකනක් වුණත් අපි සතුටු වෙනවා. හැබැයි අවශ්‍ය තැන් කතා නොකරපු පාරිභෝජන අයවැලේකනයක් ගැන අපිට සතුටු වෙන්න බෑ. මේ රටේ ජනතාවට බරක් නොදී සානසලසන අයවැයක් කිනක මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී එක්සත් ජාතිපක්ෂ ප්‍රතිපත්ති මත තමයි මේ අයවැය ඉදිරිපත් කළ තියෙන කෙනෙක් මතක් කරන්න. විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු සභාගමෙන් එළියට ගියාට පස්සේ කියන්නේ මෙවන් මූල්‍ය අර්බුද ඇති කාලයක ජනතාවට සහන සලසන අයවැයක් ඉදිරිපත් කිරීමත් හොඳ සතුටු වෙනවා.
අලුත් ආර්ථිකයට අලුත් ජීවියක් ලබා දෙන්න මංගල සමරී රැමතුමා දාපු අයවැය ලේඛනයට පුළුවන්කමක් නැහැ ඒක નિසරුයි පුස් සරු නැහැ රැකියා ලබා දෙන වැඩපිළිවෙලට යෝජනාවක් නැහැ රටේ විදේශ ආයෝජන දෙගුණ කරනවයි කියන ඉදිරිපත් කරපු මැතිවරණ පොරොන්දුවට ළඟා වෙන්න බෑ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කියනවා මේක සිහින අයවැයක් කියලා. ඔබලාගේ සිහිනය ඊළඟ සැරේ ජනාධිපතිවරණය දිරන එකනේ. ඒ සිහිනය ඔබ දකින්න. විපක්ෂයක් වුණාම සිහින දකින්න එක හොඳයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හරි ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාලාගේ ජනාධිපති අපේක්ෂකයව හරි පුටුවට ගෙනලා ඉතුරු හොරකන් ටිකත් හොඳට කරගෙන ඉතුරු මිනි මරුන් ටිකත් ලස්සනට කරගන්න කියන එක නම් ඔබගේ සිහිනේ. ඒ සිහිනේ ඔබ දකින්න. තව අවුරුදු 10කින් 15කින් හරි මේ රටේ මිනිස්සු ධන ගහගෙන ඉන්න මිනිස්සු කකුල් දෙකෙන් නැගිටවන්න. ඒකයි අපේ සිහිනය. මැතිවරණයක් බලාපොරොත්තු වෙ තමයි මේ අයවැය ඉදිරිපත් කරන්න. ගංගොලේ ඉන්න ජනතාව බලාපොරොත්තුනේ මේ විදිය කන් නෙවේ. ඒගොල්ලෝ බලාපොරොත්තුනේ රට ගොඩනගන සහන දෙන අයවැයක් ගම්පෙරළිය අපිත් කරා. ගම්පෙරළිය ගැටළු දිනුනා, හොඳ දිනුනා, ගම්පෙරළිය කරනවා. වර්තමාන ගම්පෙරළිය කරගන්න පුළුවන්ද කියන එක බණ්ඩාගාරයේ මුදල් තත්ත්වෙත් එක්ක තීන්දුවන කාරණයක්. ගම්පෙරළිය වැඩසටහන ගිය අවුරුද්දේ අපි ක්‍රියාත්මක කරුවා. මම කියන්නම් මගේ ආසනය ගැන. අපිට මිලියන 200ක් හම්බුණා. මගේ ව්‍යාපෘති 104ක් මම අනුමත කරගත්තා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඒ වෙච්ච කුමන්ත්‍රණයෙන් පස්සේ 28 වෙනිදා චක්‍රලේඛනයක් ගියා වහම ගම්පෙරළිය නවත්තන්න කියලා. සභාපතිතුමනි මගේ යෝජනා 104න් යෝජනා 58යි මට ක්‍රියාත්මක කරගන්න පුළුවන් උනේ කුමන්ත්‍රණය නිසා මේ රටේ ජනතාවට ඒක නැති වුණා. දුෂ්කර පළාත්වල සිටින මාධ්‍යවේදීන් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර පාසල් මට්ටමින් මාධ්‍යවේදීන් බිහි කිරීමට අවධානය යොමු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ සුනිල් සමරවීර මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා. එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මා කෙරෙහි දක්ව විශ්වාසය ගැන මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට, ජනමාධ්‍ය අමාත්‍යය වගේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුමාට. මාධ්‍ය හරි භාවිතාවක සිද්ධ වුණා තමයි රටේ සංවර්ධනය, රටේ සියලු තතු ජාත්‍යන්තර ලෝකයේ සිද්ධ වෙන දේවල් ජනතාව අතට ගෙනියන්න පුළුවන්. අපක්ෂපාතී මාධ්‍ය රටාව, මාධ්‍ය සංස්කෘතිය ශ්‍රී ලංකාව තුළ බිහි කරන එක. මේ තමයි රජයේ වගකීම වෙන්නේ. සමායතනෙන් ලාභ ලබන මට්ටමකට අපි ගේන්න ඕන. ජනතාවට සේවය සලසන්න ඕන, දැනුම ලබා දෙන්න ඕන. මම හිතනවා ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇකඩමියක් අපි ඇති කරන්න ඕන. ත්‍රස්ත විමර්ශන කොට්ටාශි භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. තවත් නඩු කිහිපයක් අධිකරණ හමුවේ කැඳවීම අද සිදු වුණා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබුණේ. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගය නීතියට අනුකූල බව නිගමනය කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කළා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැලපිට යන දෙදෙනා තමන්ට ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම අද කැඳවනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රැදි බෙදා දීමේ වැඩසටහනකට විදුලි සංදේශන නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට ඔවුන් වැරදිකරුවන් කරමින් අධිකරණයේ තීන්දුවක් ලබා දී තිබුණා. මෙම අභියාචනා පෙත්සම ජූලි මාස 10 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණයේ නියෝග කළා. බහුදින යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 116ක් මෙරටට රැගෙන යමින් සිටියදී දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 17 දෙනා ලබන 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය ලබා දුන්නේ. සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් නිම කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට නියෝග කළා. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. සාම්ප්‍රදායික සමාජ රටාවින් මිදී ඉහළ රැකියාවන්වල නිරත වීමට වත්මන් කාන්තාව සමත් සිටිනවා. ඒ අතර ජීවිතයේ ජය ගැනීමට පන්ගස උපයෝගී කරගත් වියපත් මවක පිළිබඳ මනම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මනම්පිටිය මඩකලපුව හන්දිය පදිංචි KKA සෝමාවති මාතාවගේ වයස අවුරුදු 83ක්. ඇය දරුවන් 6 දෙනෙකුගේ මවක් ද වෙනවා.
පන්ගස උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ කිරීමට සෝමාවතී මාතාව දක්වන්නේ පුදුමාකාර හැකියාවක්. දෑතේ කර්මාන්තයක් ලෙස පන්ගසෙන් නිර්මාණය කිරීමට කාන්තාවන් දසදහසකට වැඩි පිරිසකට පුහුණුව ලබා දීමටද ඇය කටයුතු කර තිබෙනවා. ජනාධිපති සම්මාන, ජාත්‍යන්තර හා කලාභූෂණ ආදී සම්මාන රැසකින් පිදුම් ලබා සිටින මේ මව අදටත් මෙම කාර්යෙහි නිරත වන්නේ ඇයගේ වයසද මායිම් නොකරමින්. සෝමාවතී මාතාවගේ විවිධ නිර්මාණ රැසක් මනම්පිටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ අදටත් දැකගත හැකි. කාන්තාවන්ට දියුණු වීමේ මාර්ග ඇතිතරම් මෙරට පවතින බවත් කාන්තාව තම ශක්තියෙන් ඒ සඳහා ක්‍රියා කළ යුතු බවත් ඇය පවසනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. සුවසැරිය ගිලන් රථ 11ක් බෙදා දීම අමාත්‍ය කබීර් හෂිම් මාතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කෑගල්ල රඹුක්කන මාවනැල්ල හිම්මාතගම අරනායක දැදිගම ආදී පොලිස් ස්ථාන වෙතයි මෙම ගිලන් රථ බෙදා දුන්නේ. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා හා මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සේනා දලඹ උවදුරින් පීඩාවට පත් ගොවීන්ට වන්දි ප්‍රදානය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. පූර්ණ වගහානි සිදු වූ ගොවීන් 307 දෙනෙකුට රුපියල් 40,000 බැගින් වන්දි ප්‍රදානය කිරීමට නියමිතයි. මේ සඳහා රුපියල් මිලියන 16ක මුදලක් වෙන් කර තිබෙනවා. පළමු අදියර යටතේ අම්පාර, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට වන්දි මුදල් ලබා දෙන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. තලවාකැලේ නගරයේ ආපනශාලා හා සිල්ලර වෙළඳසැල් රසක් පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. කොටගල හා තලවාකැලේ ලිඳුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊට එක්ව සිටියා. අපිරිසිදු ලෙස ආපනශාලා හා සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන ගිය හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී කටයුතු කෙරුණා. එළඹෙන උත්සව සමයේදී වැඩි සංචාරකිනි පිරිසක් නුවර එළිය ප්‍රදේශයට පැමිණෙන බැවින් ඔවුන්ට ගුණාත්මක බවින් යුතු ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු සංගමය සමෘද්ධි සුව බොජුන්හල මධ්‍යස්ථානයක් බද්දේගම සමෘද්ධි බැංකු සංගම් පරිශ්‍රයේදී විවෘත කළා. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම එහි අරමුණයි. ඉදිරියේදී මෙවැනි බොජුන්හල් 350ක් ස්ථාපනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. එින් සමෘද්ධි පවුල් දසදහසකට සෙත සැලසෙනවා. රාජ්‍ය අමාත්‍ය අනුම ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාසල් කාන්තා ශිෂ්‍ය නායිකාවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේදී පැවැතුණා. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්වයි එය සංවිධාන කර තිබුණේ. දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ශිෂ්‍යාවන් 250කට අධික පිරිසක් මීට එක්ව සිටියා. වැඩමුළුව හෙට දිනේ පුරාද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්. ජර්මානු බලශක්ති පද්ධති විකාශනය පිළිබඳ සංචාරක ප්‍රදර්ශනය අද සිට ලබන 11වනදා දක්වා ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේදී පැවැත්වෙනවා. මාර්තු 15 සහ 16 යන දිනයන්හිදී ප්‍රදර්ශනය කිලිනොච්චේ ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේදීද පැවැත්වීමට නියමිතයි. ජර්මනියේ බලශක්ති සංජිත ප්‍රදර්ශනය කිරීම සහ තිරසර බලශක්ති සැපයීම සුරක්ෂිත කිරීම සඳහා වන ජාත්‍යන්තර සහයෝගතාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම ප්‍රදර්ශනය මගින් ව්‍යාපාරික ප්‍රජාව, පාසල් දරුවන් ඇතුළු බොහෝ පිරිසකට පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව දැනුම ලබා ගත හැකි. NIBM ආයතනයේ ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය සංවිධානය කළ අපද්‍රව්‍ය කර්මාකරණය පිළිබඳ විද්වත් කතිකාව කිරුළපන පිහිටි එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය පාටලිය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් NIBM ආයතනයේ සභාපති රොහාන් ප්‍රීතිවිරාජ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ නීරෝක ලොතරැය නව තෑගි රටාවකින් සහ නව මුහුණුවරකින් වෙළඳපළට නිකුත් කෙරුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශාමිලා පෙරේරා, එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලළු යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම ලොතරැයි හඳුන්වා දීමේ අවස්ථාවට එක් වුණා. LB ෆිනන්ස් සමාගමේ කොළඹ 10 සංගරාජ්‍ය මාවත ශාඛාව අංක 245 පිහිටි නව පරිශ්‍රයේදී විවෘත කෙරුණා. පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සම්මන අධිකාරී මාලන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කරුණාකාර අලවි ප්‍රධානි සුදී පෙරායන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මෙම
මේ දිනවල අධික උෂ්ණත්වයක් පවතින බැවින් වැඩි වශයෙන් ජලය පානය කිරීමටත් හැකිතාක් දුරට සෙවණැති ස්ථානවල ආශ්‍රිත ගැවසෙන ලෙසටත් කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. අධික විහෙසකාරී කටයුතු සීමා කිරීමටද වඩාත් යෝගී බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දිවිනපුර දිස්ත්‍රික් 14කට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk